සුබ සන්ධ්‍යාවක්. ඔබ කොන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන්. මම නජිත් මාතරකේ. මම ගයා ලක්රුවනේ. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට. ඒකීය ශ්‍රී ලංකාවක බුදු සසුනට මුල් තැන දෙන බවට සජිත් ගෙන් ප්‍රකාශයක්. චන්ද දැන්වීම පත්‍රිකා තැපෑලට. හෙරොයින් කිලෝග්‍රෑම් 30ක් දියුල පිටියෙන්. වසර 30කට පසු චීන ආර්ථිකයේ වැටීමක්. පෙරපාසල් අධ්‍යාපනයේ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා සඳහන් කළා. ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. ආණ්ඩුකාරවරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් සම්පාදනය කරන ලද පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මෙතෙක් මෙරට සම්පාදනය කර නොතිබූ අතර පූර්ව පාසල් අධ්‍යාපනයේ විධිමත්භාවය ඇති කිරීම සඳහා ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් පළමු වරට මෙවැනි ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කිරීමට පියවර ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් පත්කරන ලද විශේෂ කමිටුවක් දේශ විදේශ පරීක්ෂණ කෘති අධ්‍යයනය කරමින් සහ පූර්ව ළමාවිය සංවර්ධනයට අදාළ ආයතන සංවිධාන සහ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා විමසමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබෙනවා. එම කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී. පළමු වතාවට මෙවැන්නක් හඳුන්වා දීම පිළිබඳ පළාත් ආණ්ඩුකාරවරුන් ජනාධිපතිතුමාට සිය ස්තුතිය පළ කළා. පෙර පාසල් ප්‍රතිපත්තිය හදලා ඉවරයි. ජාතික අධ්‍යාපන කොමිෂන් මම දැන් ලබන හැටියේ කැබිනට් එකට Thank you very much sir. බොහොම ස්තුතියි ඔබ ඔබතුමාට පින්නයිති වෙනවා. මේ අවුරුදු දෙකමාරයේ දරුවන් පාසල් යනතුරු අවුරුදු පහ වෙනතුරු අවුරුදු දෙකමාරක් දෙමව්පියෝ බාර දීලා යනවා. ඒවා දැනට බහුතරයක් තියෙන්නේ ආගමික ස්ථාන NGO නඩ එහෙම නැත්නම් සුබ සාධන ආයතන යටතේ. ඒ ඇයිට ඕන දේ තමයි උගන්වන්නේ. ඒවා නඩත්තු කිරීම පවා මං හිතන්නේ ප්‍රතිපත්තියකට ගන්නවා නම් වඩාත් හොඳයි. මෙන්න මේ හේතුව. පළාත් මට්ටමින් පවතින අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටලු මෙන්ම එම පළාත් තුල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මට පුළුවන්කම තියෙනවා ඇමති මණ්ඩල රැස්වීමකට ආණ්ඩුකාරතුමාලාට ඔක්කොම එන්න කියන්න. ඒකට ඔය කියන ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු ඔය චක්‍රයක නිකුත් කරන ඒ වගේ දේවල් කතා කරන්න පුළුවන්. මේ අතර මහා අධිකරණ විනිසුරුවරයෙකු ලෙස MRC ප්‍රනාන්දු මහතා අද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. තුන්නියුන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මුදල් ප්‍රදානය කිරීමක්ද ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. එලෙස තුන්නියුන් දරුවන් බිහි කළ ආර්ථික අසීරුතාවයෙන් පෙළෙන පවුල් 9ක් වෙනුවෙන් එක් පවුලකට රුපියල් ලක්ෂ 20ක් බැගින් වූ මුදල් මෙහිදී ජනාධිපතිතුමා පරිත්‍යාග කළා. මේ අතර කොස්වත්ත තලාහේන පදිංචි මෙනීෂා ඩෙන්වර් යුවලට දාව 2012 වසරේ උපත ලැබූ පස්නියුන් දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපැලට බාර දීම අද සිදු කෙරුණා. ලබන 31 වනදා සහ ලබන මාස පළමු වනදා තැපැල් ඡන්දය පැවැත්වෙනවා. ඒ රජයේ ආයතනවල සහ හමුදා වන්හි සේවය කරන අය සඳහායි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසිය නියධාරින්ට තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත්තේ ලබන මාස 4 වනදායි. එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මාස 7 වනදා තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඒ සඳහා අවස්ථාව හිමිවනවා. මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා තැපැලට බාර දීම ලබන 25 වනදා සිදු කිරීමට නියමිතයි. ඒවා බෙදා දීමේ විශේෂ දිනය ලෙස ලබන මාස 3 වනදා නම් කර තිබෙනවා. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙද හැරීම ලබන මාස 9 වෙනිදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.
ඒකීය ශ්‍රී ලංකාවක් තුල බුද්ධ ශාසනයට මුල් තැන ලබා දෙන බවට ජාතික හෙළ උරුමේ දරන ප්‍රතිපත්තිය තමන් ගේද ප්‍රතිපත්තිය බව ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජාතික හෙළ උරුමේ විශේෂ ජාතික මහා සමුළුවේ ආරාධිත අමුත්තාලිස එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ සොඳුරු සංවර්ධිත දේශයක් නිර්මාණය කිරීම සඳහා එක කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බවයි. जाति के हेलोरुमे महालेखम अमात्य पाटली चंपिक रणवक महतागे आराधने अमात्य सजित प्रेमदास महता समुलुवट एक्वुणा श्रीलंका निदहस पक्षे कैस्बेव संविधायक नीतिज्ञ रजित कोडितुवकु कोलंब डिस्ट्रिक्ट संविधायक चमिंद सुबसिंह मेन्व जाति के निदहस तरुण पेरमुने नियोजिते नेतलु 250කට अधिक सामाजिकेन पिरिसक सजित प्रेमदास महताट सहाय पल करमिन मेम समुलुव समग एक्वुणा. जाति के हेलोरुमे दरन प्रधान प्रतिपत्ति ඒකීය ශ්‍රී ලංකාව සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීම ඒවා මගෙත් ප්‍රතිපත්තින් බව මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරන්නට කැමැති. ඒ නිසා ජාතික හෙළ උරුමයත් අපේ ප්‍රතිපත්තිත් පිළිබඳව මහා ලොකු වෙනසක් තියෙනවායි කියලා මම විශ්වාස කරන්නේ. මම ආරාධනා කරනවා අත්වල් බැනගෙන සැබෑ දේශප්‍රේමීත්වය සැබෑ දේශහිතයිශීත්වය මේ රටේ ඒකීය භාවය තහවුරු කරමින් භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දෙමින් අනිකුත් ජාතීන් අනිකුත් ආගම් වලට ඒ ලබා දීවි යුතු ඒවට රැකවරණය ලබා දෙමින් අපි සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට අපි පාර්ශව දෙකම එකට එකතු වෙමුයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. අපි තීන්දුව කරන්නට ඕන එක පවුලකට වහල් වෙච්ච රටක් නිර්මාණය කරනවාද? රටේ ඉදිරි ගමන තීන්දුවන්නේ මේ එක පවුලක් එකට එකතු වෙලා තමන්ගේ වරිග සභාව තුල ගන්නා වූ තීන්දුව තීරණ මත පමණමද? මේකද අපේ රටේ තාරුණ්‍යයට අපි ලබා දෙන දායාදය? අලුත් පිළිවෙතක්, අලුත් දර්ශනයක්, නවෝත්පාදනය, ඩිජිටල් තාක්ෂණය, ඒ වගේම පරිගණක තාක්ෂණය, දැනුම පදනම් කරගත් ආර්ථික රටාවක් නිර්මාණය කරලා සැමෝටම ප්‍රතිලාභ ලැබෙන මාතෘභූමියක් නිර්මාණය කිරීම අපගේ වගකීම වෙනවා. අපි අපේ මාතෘභූමිය අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරනවා. අලුත් ගමනක් අපි යනවා. දේශපාලනික ගජමිතුරු සංගම් වලට වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ තනතුරු ලබා දුන්නු යුගය පසක දමලා කුසලතාවයට මුල් තැන ලබා දීලා ක්‍රමවත් කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් තුලින් ලොව දිනන මාතෘභූමිය නිර්මාණය කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවායි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. මින්ගිදිරියට වාසකම් බලලා තනතුරු ලබා දීම හිතවත්කම් බලලා වගකීම් බාර දීම අපි දේශපාලන ක්‍රමවේදින් සහමුලින්ම ඉවත් කරනවා. රටේ උන්නතිය තකා නාස්තිය ඉවත්කොට මේ රටට පිළිලයක් වූ දූෂණ වංචා හොරකම් කරන සංස්කෘතිය සහමුලින්ම ශ්‍රී ලාංකේය ජන සමාජයෙන් සහ අපේ රටේ රාජ්‍ය තන්ත්‍රයෙන් අතුගා දමන්නට අපි දැඩි ලෙස කැප වෙනවායි කියන එකත් මේ අවස්ථාවේ කියන්නට කැමතියි. අපට වැටහි ගියා ඉතාම ටික කලකින් මේ යුද ජයග්‍රහණය තම පවුලේ ජයග්‍රහණයක් බවට පත් කරගනිමින් පවුලක අනසකට මහින්ද රාජපක්ෂ මැතිතුමා මුළු රටම පරිවර්තනය කරගෙන තිබුණු බව. ඒ පවුලේ සමාජිකයින් 269 දෙනෙක් විවිධ රාජ්‍ය යන්ත්‍රයේ කොටස් වලට ඇතුල් වෙලා ඒ කොටස් සහමුලින්ම පාලනය කරන තනි පවුලක ඒකාධිපති වාදයක් බවට පරිවර්තනය වුණා. අපි දැක්කා මිනිස් නිදහස හිමින් හිමින් ඇකිලීගෙන යන ආකාරය. කතා කිරීමේ නිදහස පාලනය වෙන ආකාරය සිරස ආයතනයේ සියත ආයතනයේ කළ කීදෑ අපි දැක්කා. ඒ 18 වෙනි සංශෝධනය මගින් අපවත් රවට්ටලා තව දුරටත් බලය තහවුරු කර ගැනීමට කටයුතු කරපු ආකාරයත් අපි දුටුවා. අපි මේ දේශ ඉතාම කලකිරීමෙන් බලාගෙන හිටියේ. මේ රට වට කරලා තිබිච්චේ විදේශීය බලපෑමෙන් රට මුදා ගන්න කිසියම් ආකාරයකට යහපාලන ආණ්ඩුවට හැකියාව ලැබුණා. මේ අවුරුදු 4 5ක කාලේ ආපසු හැරලා බලනකොට එක පුජ්‍යලෙක් විදුලි පුටුවට ගිහිල්ලා නැහැ. අපගේ ආරක්ෂක අංශවල සමාජිකයෙක් විදේශ යුද අධිකරණ ඉදිරියට ගෙනහිල්ලා නැහැ. අන්තවාදී බලවේගවල සහයෝගයෙන් දුවන ආණ්ඩුවක් නෙමෙයි තනි ශක්තිමත් එක ආණ්ඩුවක්. උතුර දකුණ නැගෙනහිර බටහිර නියෝජනය වෙන ආණ්ඩුවක් ගොඩනගා ගැනීමේ හැකියාව ශක්තිය අපට ලැබෙනවා මිත්‍රෝරුනි. ලංකා කම්කරු කොංග්‍රසය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අද කොළඹදී අත්සන් තැබුණා. ඒ මෙවර ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය පොදු ජන පෙරමුණට ලබා දීම සම්බන්ධයෙන්
ලංකා කම්කරු කොංග්‍රසයේ වෙනුවෙන් එහි නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාත් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නවීන තාක්ෂණය එකතු කරලා අපේ තේවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම ප්‍රමුඛ අරමුණක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය පැහැදිලිව සලකනවා. උඩ රට තේ කර්මාන්තයේ ඒකෙන් යැපෙන ජනතාවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාමත් පැහැදිලි ප්‍රතිඥාවක් දීලා තිබෙනවා. එම ජනතාවගේ දෛනික වැටුම රුපියල් 1000 දක්වා එතුමාගේ රජය කරතේ වැඩි කරනවා කියලා. එකම දේශපාලනඥයන් පිරිසක් පත්වන අලුත් ආණ්ඩුවලද ඇමති දුර හෙබවීමේ ප්‍රහසනය තම රජයක් යටතේ අවසන් කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. තංගල්ල කුඩාවැල්ල ලංකා පොදු දෙහිවර සම්මේලනයේ අමතමින්නුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. ජනතාව නායකයන්ගෙන් ප්‍රශ්න කරන සංස්කෘතියක් නිර්මාණය කළ යුතු බවද අනුර කුමාර් දිසානායක මහතා අවධාරණය කළා. මෑතකදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දීමෙන් තොරව මගහැර යාමේ ක්‍රියාවක් දැක ගැනීමට ලැබුණු බවද එම හතා පෙන්වා දුන්නා. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සමස්ත ලංකා පොදු දිහිවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විමලසිරි පුංචිහෙවායන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ පාලනය වෙනස් කරලා අපි අලුත් පාලනයක් හදාගන්න ඕනේ. මේක හැම මහචන්දිකම හැම ජනාධිපති චන්දිකතිම ජනතාවට මේ අවස්ථාව ලැබෙනවා. බොහෝ අය හිතනවා 2015 පාලනය වෙනස් කරා කියලා. මහින්දගේ ආණ්ඩුවේ ඇමති මහින්ද අමරවීර, රණවිදියේ ආණ්ඩුවේ ඇමති මහින්ද අමරවීර. රණවිදියේ ආණ්ඩුවේ ඇමති නිමල්සිරිපාල, මහින්දගේ ආණ්ඩුවේ ඇමති නිමල්සිරිපාල. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ආණ්ඩුව ප්‍රවාහනයේ මුළුමනින්ම විනාශ කරා කිව්වා. කීරකට නිමල්සිරිපාල අප්පුඩි ගන්නවා. මෑන් තමයි හිටපු ප්‍රවාහන ඇමති. जनता ආණ්ඩුවක් මාරු කරන්න ඕන කියලා ආණ්ඩුව හදලා බලනකොට තිබ්බු ආණ්ඩුවම අවස්ථාව ලැබිලා තිබෙනවා. අලුතෙන් ආණ්ඩුවක් හදන්න, අලුතෙන් ආණ්ඩුවක් හදන්න ඕන නම් අලුත් පාලනයක් හදන්න ඕන නම් බාර දෙන්න ඕන කාටද? ජාතික ජන බලවේගයට පමණයි මම කියන්නේ. එහෙම නොවෙත් කර රට අලුත් ආණ්ඩුවක් ඇතිවෙන්න. ඒ නිසා මේ ජනතාව රැවටීමේ දේශපාලන අපි නතර කරන්න ඕන. ගම්වල ඉන්න අම්මලා තාත්තලාට සහෝදර සහෝදරියන්ට විගල මේක පැහැදිලි කරන්න. මේ ජනතාවගේ ඡන්දයත් එක්ක විහිළුවක් කරනවා. ජනතාවට කිසිවක් අවබෝධයක් නැති කණ්ඩායමක් කියලා මේගොල්ලෝ කල්පනා කරනවා. මතක තබා ගන්න. අපි අදහස් ඉදිරිපත් කරන්නත් දක්ෂයි. ඒ අදහස් ක්‍රියාත්මක කරන්නත් දක්ෂ කණ්ඩායමක් අපි සතුයි. අපි මෙව නිකන් කියනවා නෙවෙයි. එක්සත් ජාතික පක්ෂ අපේ රට අවුරුදු 37ක් පාලනය කළා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සඳහන් අවුරුදු 34ක් පාලනය කළා තිබෙනවා. මේ හදන්න බැරිලු අපි ඊළඟ පය හදයිද? හදන්නේ නැහැ. මේ විනාශය කෙලවරට ගෙනියන්න. ඥාති හම්බෙලා, යාළුවෝ හම්බෙලා, හිතවතුන් හම්බෙලා මේ රට වෙලා තියෙන නස්පැති විපත්ති ගැන අපි කියලා දෙමු. කියලා දීලා අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩනැගිය හැකි පාලනයක් අපි නොවැම්බර් මාසේ 16 වෙනිදාට මේ රට ස්ථාපිත කරනවා. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින් LTT ත්‍රස්තවාදයට එරෙහි යුද උපක්‍රම මෙන්ම යුද සැලසුම් සියල්ල තීරණය කළේ එවකට සිටි යුද හමුදාපති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ෆොන්සේකා මහතා සඳහන් කළේ යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේදී ඇමරිකාවට පැන ගිය අය යුද ජයග්‍රහණයේ අයිතිකරුවන් ලෙස කතා කිරීම විහිළුවක් බවයි. ගෝඨාභය රාජපක්ෂ හමුදාවේ ඉන්නකොට දේශපාලනය කරා තදී. එයා සෙබළුන්ට සැලකුවේ දේශපාලන හේතුවක්. ඉතින් සෙබළුන්ගේ හිතේ වෛරයක් තිබුණා. අපේ සෙබළු අවුරුදු 22යි සෙබළේ හමුදාවේ ඉන්නේ. එතකොට ඒගොල්ලෝ එළියට යනකොට වයස සාමාන්‍යයෙන් 40යි 42යි 44යි ඒ වගේ. හමුදාවේ ආරක්ෂා අමාත්‍යාංශයේ යටතේ තියෙන රැකියාවක් ගන්න ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රීගෙන් ලියුමක් ගේන්න ඕනේ. ඔච්චර නිවට බියගුළු වැඩද ඒව. අපි කාදාවත් හමුදාවලිය ගන්නුවේ නැහැ දේශපාලනය කරන්න කියලා. මම තාමත් කියන්නේ හමුදාවේ ඉන්න කිසි කෙනෙකුට ඇවිල්ලා මට දේශපාලනේ උදව් කරන්න කියලා.
අනිවාර්යයෙන්ම රණවිරුව දාලා කුණු අදින්න කාණු කපන්න පිටලි අල්ලන්න අපේ දරුවෝ කාර්යයේ සැඟුට වැලිගෝණි ගහන්න ඒ වගේ වැඩවලට අපි ඉඩ තියන්නේ නැහැ. දැන් හිරගෙදට ඇරියා ගෝඨාභය ලයිස්තුව කියවනවා ඇතුලේ ඉන්න අය අල්ලල්ල වෙඩි තියන්න ඕන. 25 දෙනෙක් ඝාතනය කරා. අරගොල්ලෝ හිරගෙවලට යන්න පාර හදා ගන්න. නියෝග දුන්න මිනිහා පාර හදා ගන්න ජනාධිපති පුටුවට යන්න. ඒක හන්දා අනිවාර්යයෙන්ම මේ රටට ජයග්‍රහණයක් ලබා ගන්න ගාම්භීරව ජීවත් වෙන්න පුළුවන් ආරක්ෂා සහිත රටක් බවට මේ රට පත් කරනවා. එමරිකානු පුරවැසියෙක් කියන්නේ පුරවැසි බව ගන්නකොට බයිබලයේ උඩ අත තියලා එයා බෞද්ධයෙක් වුණා කියලා කතාවක් නැහැ. බයිබලයේ උඩ අත තියලා ඇමරිකානු කොඩියට ආචාර කරගෙන කියන්න ඕනේ ඇමරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් ඕනම ලෝකේ ඕනම රටකට විරුද්ධව අවියාවුද අතට ගන්න ලෑස්ති. ඒතොර එහෙම ඉඳගෙන තමයි එයා මෙහි ආරක්ෂක ලේකම් වැඩේ. ඉතින් වර්තමානයේ තාම ඒ පුරවැසි භාවය හිමි වුණා කියලා ලිඛිතව ඔප්පු කරලා නැහැ කොහෙවත්. ඉතින් ඒක අද ලංකාවේ ජනාධිපති කියලා බේරෙන්න බෑ එයා දිනුව. කණෙන් ඇදගෙන ගිහලා කූඩුවක තායි. එයා ජනාධිපති වුණත් ආරක්ෂක කැමති කවුද? මහින්ද රාජපක්ෂ. එතකොට මහින්ද රාජපක්ෂ ආරක්ෂක කැමති වුණාම ගෝඨාභයට ජනාධිපති පුටුවේ ඉඳගෙනත් කරන්න සිද්ධ වෙන්නේ අර ගියපාර කරා වගේ ආරක්ෂක ලේකම්ගේ ජොබ් එක තමයි. මේ වෙනකොටත් මහින්ද රාජපක්ෂෙන් අහලා තමයි උත්තරයක් දෙන්න ඕන එකට. මේ යුද්ධ කරේ කවුද කියලා අයියාගෙන් ඇහුවා. අයියා කිව්වා අර කේක් ගෙඩිය කපන්න මහින්ද රාජපක්ෂට පීයේ දුන්නම යුද්ධ කරේලා. එයා මට බෑ අනේ මල්ලි කියලා මල්ලිට දුන්නා. මල්ලි මටත් බෑ අයියා කියලා මට දුන්නා. ඒක හින්දා මම කැපුවා. එතකොට මේ පාරත් එන්නේ ඒක තමයි. ඒක හින්දා අපි හදනවා ජනාධිපති කෙනෙක් තෝරන්න. ඒගොල්ලෝ හදනවා ආරක්ෂක ලේකම් කෙනෙක් තෝරගන්න. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ ආසන බලමණ්ඩල නියෝජිතයන්ගේ හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආසන බලමණ්ඩල නියෝජිතයන් දැනුවත් කිරීම මෙහිදී සිදු වූ බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා. චමින්ද විජේසිරි හේෂා විතාන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් පළ කළා. අද ඇත්තෙම සාකච්ඡා කළේ කොහොමද මේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන එක ගැන කතා කළේ. යෝජනා බොහොමයක් දුන්න කත වැඩ කරන විදිය ආසන සංවිධායකවරුන්ට දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ගිහිල්ලා මොකද්ද කියන්නේ කියන එක. ඉතින් ජයග්‍රහණය ගැන බොහොම සුභවාදී ආකල්පයක් තමයි සියලු දෙනා තියෙන්නේ. හැබැයි මේ කියන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක හැප්පෙන්න බෑ කාටවත් කියලා හැබැයි. එයා එක්ක හැප්පෙන්න අමාරුයි මිනිමැරුම් එක්ක. එයා එක්ක හැප්පෙන්න බෑ හොරකම් එක්ක. හැප්පෙන්න බෑ අතුරුදහන් කිරීම එක්ක. එයා එක්ක අපිට හැප්පෙන්න බෑ සුදු වෑන් එක්ක. අපි දැක්කද ජනාධිපතිවරු මෙච්චර කාල අපේක්ෂකයෝ මාධ්‍යවේදී ප්‍රශ්නයක් කරුවා ඇහුවම බුහගාලා අයියා දිහා බලනවා. භූතෙක් ඉන්නවා. ඒ භූතයා ඇලනින්සා බුදුව පහන තියෙන භූතයා හැම ප්‍රශ්නෙටම බුහගාලා hina වෙනවා. මන් දන්නේ එතුමාට කවුද මේ ඇඩ්වයිස් දෙන්නේ කවුද කියලා. ඒ බහානක hinaවට මිනිස්සු බය වෙනවා. අභියෝග කළා තියෙනවා එතුමාට පුළුවන් නම් තව ප්‍රෙස් දෙකක් කරන්න කියලා. එතුමා මාධ්‍ය සාකච්ඡා කරන තරමට ඇත්ත එළි වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණේ ඉහළ තලයක ඉන්නවයි කියන කාරණේ සාකච්ඡාව තමයි අද කාර්යංග අපි තා සතුටු වුණා. ඒ වගේම විම්මට්ටමේ ශාඛා සමිතිය ඉඳලා ඉහළට එනකන් එක්සත් ජාතික පක්ෂයේ අවදි වීම සහ ශ්‍රී ලංකා ඉජාස් පක්ෂිකයන්ගේ සහයෝගය සහ පැමිණීම කියන කාරණේ විශේෂයෙන්ම අපට මතක් කරලා ඉතින් ශ්‍රී ලංකා ඉජාස් පක්ෂය අද බොහෝ දෙනා අසරණ වෙලා ඉන්නවා. උන්ට තීන්දුවක් ගන්න බැරුන් ඉතින් ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණේ විජයග්‍රහණයක් කරා යන්න පොහොට්ටුවේ පරාජය වීම සඳහා එකතු වෙන ශ්‍රී ලංකා ඉජාස් පක්ෂය ශක්තිමත් කළා ධෛර්යමත් කළා ඒක විජයග්‍රහණය කරා යන්න පුළුවන් උපක්‍රමශීලී වැඩපිළිවෙල අද මේ වෙලාවේ මේ මොහොතේ අපි දෙනුවත් කරා. මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිකන් ලිඳක් හිඳීගෙන එනෝ වගේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් නන්නත්තර වෙලා තියෙනවා. එතුමාගේ මේ රටේ මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් අහුවන් උත්තර දෙන්න අයියා පෙන්නන තත්ත්වෙට පත් වෙලා තියෙන නිසා අපි ආරාධනා කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ අනාගතය වෙනුවෙන් يعني එතුමාගේ දැක්ම පිළිබඳව එතුමාට තනියෙන් බැරි නම් ඔය ඉන්න ආර්ථික විශේෂඥයෝ ඒ වගේ බඳුන වන්දන මැතිතුමාල් වගේ සියලු දෙනා එකතු කරගෙන සජිත් ප්‍රේමදාස අපේ අපේක්ෂකතුමා තනියම සංවාදයකට ඇවිල්ලා මේ රටේ ජනතාවට පෙන්වන්න ආර්ථිකයේ වශයෙන් මේ රට සමුදිවේ කරා ආරම්භ යන්න පුළුවන් හැකියාව මොකක්ද කියලා. නිවාස අධිකාරියට අයත් රුපියල් මිලියන 400ක මුදලක් ජනාධිපති මැතිවරණ කටයුතු සඳහා භාවිත කළ බවට පෞද්ගලික නාලිකා දෙකක් ප්‍රචාරය කළ පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව නිවාස අධිකාරියේ සභාපති ලක්විජේසාගර පලන්සූරිය මහතා පවසනවා. 2019 අයවැය යෝජනාව අනුව අනුමත කළ රුපියල් මිලියන 400ක මුදලක් සභාපතිවරයාගේ අනුදැනුම මත මැතිවරණ කටයුතු සඳහා භාවිත කළ බවට පසුගිය 16 වනදා අදාළ පෞද්ගලික නාලිකාවල ප්‍රවෘත්තියක් පළ වී තිබුණා. මීට අමතරව පසුගිය කාල සීමාවේදී නීති විරෝධී ලෙස බඳවාගත් සේවකයින් 2000කට අධික පිරිසක් ස්ථිර කිරීමට හොර රහසේ ලිපි සකස් කළ බවද එම පුවත හරහා හෙළි කර තිබුණා. අදාළ පුවත සම්පූර්ණයෙන් මාසත්‍යක් බවත් එම අසත්‍ය තොරතුරු නිවැරදි කරන ලෙසත් නිවාස අධිකාරිය මගින් දන්වා ඇති බවයි සභාපතිවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේ. 2019 10 16 දින දෙරණ ප්‍රවෘත්ති විකාශනයේ මගින්
සඳහන් කරලා තිබුණා 2019 අයවැය යෝජනා අනුව වැසිකිලි පහසුකම් සැපීමේ වැඩසටහන සඳහා අනුමත වූ රුපියල් මිලියන 400ක මුදල සභාපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපතිවරණ ප්‍රචාර කටයුතු සඳහා භාවිත කරනවා. මේක සම්පූර්ණයෙන්ම සාවද්දි පුවතක්. මේ වැඩපිළිවෙල සඳහා අයවැය යෝජනා තුලින් රුපියල් මිලියන 4000ක මුදලක් අනුමත වුණා. නමුත් මැතිවරණයේ ප්‍රකාශව වරණ අවස්ථාව වන තුරු මේ වැසිකිලි ලබා දීමේ වැඩසටහන සඳහා කිසිදු මුදලක් මහා භාණ්ඩාගාරයේ නිවාස ඉදිකිරීම මා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ හරහා ජාතික නිවාස අධිකාරිය වෙත ලැබිලා නැහැ. මෙම ප්‍රවෘත්ති විකාශනයේදී නිවාස අධිකාරිය සුරකීමේ සංවිධානය කියන සංවිධානයක් විසින් තමයි මේ ප්‍රකාශය කරලා තින්නේ. දුගී දුප්පතුන්ට නිවාස සැදීම සඳහා පිටව ඇති සෙවන අරමුදල සතු මුදල් නිවාස ණය ළඟා ලබා දීම සම්බන්ධයෙන් සෙවන අරමුදලින් සිද්ධ වුණේ දුගී දුප්පත් ජනතාවටත් අවශ්‍ය නිවාස පහසුකම් සපයා දීම සඳහා කඩිනම් දායකත්වයක් ලබා දීම. ඒ ක්‍රියාවලිය තුල ජාතික නිවාස අධිකාරියේ කාර්ය මණ්ඩලයට අත්දැකීම් තිබෙනවා. අවස්ථා ගණනාවකදී සෙවන අරමුදල දුගී දුප්පත් ජනතාවට ආධාර පදනම් කරගෙන උපකාර කරනවා වගේම ජාතික නිවාස වැඩසටහනේ අවශ්‍යතාවයනට සෙවන අරමුදලින් ණය මුදල් ලබා දීම සිද්ධ වෙනවා නැවත ප්‍රතිපූර්ණයේ කිරීමේ පදනමට. විශේෂයෙන් කියන්නට ඕනේ සෙවන අරමුදලේ පාලක මණ්ඩලයේ සභාපතිත්වයේ දරන්නේ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා. එතුමන්ගේ අනුමැතියකින් තොරව සෙවන අරමුදලේ මුදල් එවැනි කටයුත්තකට දායක කරගන්නට බෑ. මෙම ප්‍රවෘත්ති විකාශනයේදී ජාතික නිවාස අධිකාරියට අලුතෙන් බඳවා ගන්නා ලද සේවකයින් විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම කියන කාරණය. මම ඊට වගකීමකින් කියනවා ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක්. තවත් කරුණක් සඳහන් කරනවා පසුගිය කාල සීමාවේදී නීති විරෝධී ලෙස බඳවාගත් සේවකින් 2000කට අධික පිරිසක් ස්ථීර කිරීමට හොර රහසේ ලිපි සකස් කිරීම සිදු කරන ලබන අතර ඒ සඳහා සභාපතිවරයා අද දින රැස්වීමක් පවත්වා පැය 48ක් ඇතුළත මෙය සිදු කළ යුතු බවට උපදෙස් ලබා දී ඇත. මා ඊට වගකීමකින් කියනවා මෙවැනි ප්‍රකාශයක් මොනම අවස්ථාවකදීවත් ජාතික නිවාස අධිකාරියේ සභාපතිවරයා හෝ කළමනාකාරීත්ව විසින් නිකුත් කර නැහැ. මොනම කාල පරිච්ඡේදයකවත් මිහිලා සඳහන් සේවකින් 2000ක ප්‍රමාණය නීති විරෝධී විදියට බඳවාගෙනත් නැහැ. ජාතික නිවාස අධිකාරියට සියලු කාර්ය මණ්ඩලයේ බඳවගෙන තියෙන්නේ නිත්‍යානුකූල පදනමක් යටතේ සේවා අවශ්‍යතාවයන් පදනම් කරගෙන. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන් අද මාධ්‍යයට මුහුණ දීමට බයි පැන යන තත්ත්වයක් උදා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගී බණ්ඩාර මහතා පවසනවා. මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඉමහතා මේ බව සඳහන් කළා. අද පදනම් ආයතනයේදී මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ සමග සියලු පක්ෂවල නායකයන් එක්කලා මාධ්‍ය සාකච්ඡාවක් තියන්නට කටයුතු යොදලා තිබුණා. මේ මාධ්‍ය සාකච්ඡාවට ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ දෙදෙනාම නොපැමිණ බව අවසාන මොහොතේ දැනුවත් කරන්නට කටයුතු කරලා තියෙනවා. එහෙනම් මාධ්‍යට මොනතරම් ගෝඨා බයද කියන කාරණය ඉතාමත්ම පැහැදිලියි. සජිත් ප්‍රේමදාස කියන්නේ රටේ අනාගත බලාපොරොත්තු බවට පත්වෙලා හමාරයි. හැබැයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ බය නිර්මාතෘවරයා බවට පත්වලා ඉවරයි. ඔබේ කැමරාවට ඔබේ මයික් එකට මේ තරම් බය නම් රටේ අනිත් ප්‍රශ්න වලට මොන තරම් මේ අපේක්ෂකයා බය ඇද්ද කියලා හිතා ගන්න. බලය තියෙනකොට වීරයෝ චණ්ඩියෝ බලේ නැති වෙලාවට බය ගුල්ලෝ නියොටෙව්. යාපනයේ ජාත්‍යන්තර ගුවන්තුරුපලේ නාමය සඳහන් කර තිබූ ආකාරය පිළිබඳ ඇතැම් අන්තවාදීන්ගේ ප්‍රකාශවලටද මන්ත්‍රීවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. යාපනයේ ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් විදිහට ජනතා අයිතියට පවරලා පැය 24 කාල පරිච්ඡේදය ගෙවිලත් නැති මේ මොහොත. මම දැක්කා මේ ගුවන්තොටුපළේ නාම පූර්වයේ උණින්ම ද්‍රවිඩ භාෂාවෙන් තියෙන එක සඳහන් කරලා සමාජ මාධ්‍ය ජාලවල විවිධ දේවල් කතා කරලා තිබුණා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදන්නා උදවිය මේවා පිළිබඳව විවිධ දේවල් කතා කරනවා. අපේ රටේ රාජ්‍ය භාෂාව විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිංහල සහ ද්‍රවිඩ භාෂාව සඳහන් කරලා තියෙන අතර වැඩිපුර ද්‍රවිඩ ජනතාව ඉන්න ප්‍රදේශවල ද්‍රවිඩ භාෂාව පළමුවත් වැඩිපුර සිංහල ජනතාව ඉන්න ප්‍රදේශවල සිංහල භාෂාව ප්‍රමුඛව කටයුතු කිරීමට සමයි ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් තියෙන නීත්‍යානුකූල පදනම නැතම් බලය. තමන් කිසිදාක පොහොට්ටුව සමග එක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර බෙල්කම මහතා පවසනවා. අද දහවල් නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේ. පොදුජන පෙරමුණට එක්වන ලෙස ඉල්ලමින් මතුකම පැවැත්වෙන උපවාසය සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් පළ කළා. අපේ ගමේ මගේ පාක්ෂිකයෝ මට බල කරනවා පොහොට්ටුවට යන්න කියලා. ඉතින් මම ගත්ත තීන්දුව මම වෙනස් කරන්න කැමති නැහැ. මේ යන ක්‍රමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැත්තටම නැති වෙනවා. මම තීන්දුවක් ගත්තා පොහොට්ටුවට වැඩ කරන්නේ නැහැ කියලා. ඒ තීන්දුවේ මම අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා, ඡන්දයෙන් පස්සෙත් ඉන්නවා.
तो मैं महिंद्र राजपक्ष महत्यटत किया मम पोटूट इन आगे मैं श्रीलंका कार्य किल पोहट्टुव कीन पक्षे रद्यापावतीन महिंद्र राजपक्ष महत्य अति विराई पोट्टुव इन प्रधान अनीताय सीरुदिनाम नायकियो कियागन्नाय सीरुदिनाम लंकावे पुरवैसियो नोवे එතකොට ඒගොල්ලන්ට ඕන වෙලාවක ගැස්සිලා ගියොත් ඒගොල්ලන්ට රට යන්න පුළුවන්. නමුත් අපිට යන්න රටක් නැත. අපි ඉන්නේ මේ රටේ. ක්‍රියාවෙන් ඔප්පු කරා ඒ අය. ඒගොල්ලන්ට අමාරු වෙටිච්ච වෙලාවේ ඒගොල්ලන් මේ රට දාලා ගියයි කියන එක. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අන්තිමට ඉතුරු වෙන්නේ 1000ද 2000ද ඒ අයත් එක්ක මම නැවතත් පක්ෂයේ ඉදිරියට ගෙනියන්න මගේ සම්පූර්ණ සහයෝගය කැපවීම මම කරනවා. යුද හමුදාපතිවරයා කළ ප්‍රකාශයක් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද කරුණු පැහැදිලි කළා. ඒ මේ පිළිබඳ මාධ්‍ය වේදීන් විමසූ අවස්ථාවේදී 2009 වර්ෂයේදී මම කරපු දේශනයක හතරමැදි කියපු කතාවක් උපුටා ගැනීමක් වශයෙන් පසුගිය සතියන්තයේ පත්‍ර තුනක පළ වෙලා තියෙනවා මේ සම්බන්ධව ඒ උපුටා ගැනීමක් කියලා දාලා තියෙනවා ඉතින් මේක මට ආරංචි වුණ වෙලාවේ එදා ශ්‍රී හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමාට මේ බව දැනුම් දුන්නා තුමා ඒ අවස්ථාවේදී ඔවුන්ට කියලා තිබ්බා මගේ කිසිම එක සම්බන්ධයක් නැහැ මේක මේ 2009 වෙච්ච කතාවක් කියලා ඒ සම්බන්ධව මැතිවරණ කුමසාරිස්තුමා එතුමා ලිඛිතව මේ බව ආරක්ෂක ලේකම්තුමාටත් ඒ වගේම ජනාධිපති ලේකම්තුමාටත් අගිමුත් විමසලා තිබ්බා ඒ අනුව ලිඛිතව එතුමාට පිළිතුරු ලබා දීලා තියෙනවා ඉතින් එතුමා ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ප්‍රකාශ කරයි ඊට පස්සේ හෙරොයින් කිලෝග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. දියුලපිටිය උල්ලලපල මිල්කා සිල්වත් ප්‍රදේශයේ නිවසක තිබියදී මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත්තේ ඒ අදාළ නිවසේ හෙරොයින් ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරකට අනුවයි. දියුලපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. විදෙස් පුවතක් සමගින් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk